ඉතින් කොහොමද යාළුවනේ? අද මම අරගෙන ආවේ රසම රස සීනි සම්බෝලයක්. මේ සීනි සම්බෝලේ හදලා තියෙන්නේ මොනවලින්ද කියලා ඔයාලා නමින්ම දැක්කනේ. මේ දවස්වල කට්ටිය දෙල් වේලනවනේ. ඉතින් දෙල් කපද්දි දෙල්වල පොතු ගොඩක් ඉතුරු වෙනවා. මේ ඉතුරු වෙන දෙල් පොතු ටිකෙන් අපි කල් තියාගන්න පුළුවන් සීනි සම්බෝලයක් හදලා තියාගමු. මේ කාලේ කිසිම දෙයක් අහක දාන්න බෑනේ. මේ සීනි සම්බෝලය රස්සාවට යන අයට බත් එකට තියාගන්න, ඒ වගේම ගෙදර හදිස්සියකදී ගන්න තියාගන්න, එහෙම අපිට හදලා තියාගන්න පුළුවන්. එහෙනම් අපි බලමුද මොනවද මේ සීනි සම්බෝලය හදන්න ඕන කරන්න කියලා. මම මුලින්ම දෙල් පොතු ටික හොඳින් හෝදලා සිහින්න තීරු කපලා ඒකට ලුණු ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා රන්වන් පාට වෙනකන් හොඳින් බැදගත්තා. මේ විදියට බැදගත්ත දෙල් පොතු ටිකේ තෙල් ටික හොඳින් බේරිලා යන්න තියාගන්න. මම මේ සීනි සම්බෝලයට ලුණු එකතු කරගත්තෙත් හොඳින් බැදලා. සිහින්ව ලියාගත්ත ලුණු ටිකට ලුණු ටිකක් එකතු කරලා හොඳින් අනලා තියලා ඒකෙන් උනන වතුර ටික හොඳින් මිරිකලා ඉවත් කරගත්තා. ඊට පස්සේ ලුණු ටික හොඳින් රන්වන් පාට වෙනකම් බැදගත්තා. ඒ බැදගත්ත ලුණු ටිකේ තෙල් ටික හොඳින් ඉවත් කරලා ඒ ලුණු කෑලි ගුලි වගේ හිටින්නේ නැති වෙන්න හොඳින් ලෙහා ගන්න ඕන. අන්තිමටම මම අඩුම ගින්දරේ රම්ප කරපිංචා ටික බැදගත්තා. තෙල් ටික ගොඩක් රස්නෙන් තියෙද්දි ලිප නිවලත් මේක බැද ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මම බැදගත්ත අමුද්‍රව්‍ය ටික සූදානම් කරගත්තේ. තව මම මේ සීනි සම්බෝලේට සියඹලා විෂ ටිකකුත් හදාගත්තා. අපි සාමාන්‍ය සීනි සම්බෝලයකට සියඹලා විෂ හදාගන්න විදිහට වතුර චුට්ටක දිය කරලා. තව මම ගත්තා කෑලි මිරිස්, ලුණු, උම්මලකඩ, තෙල් ටිකක්. තෙල් ගන්නකොට අමුද්‍රව්‍ය බැදගත්ත තෙල් එකෙන්ම තෙල් ටිකක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම සීනි ටිකක්, එනසාල්, කරාඹු නැටි, කුරුඳු පොතු ටිකක්. එහෙනම් අපි සීනි සම්බෝලය හදාගමු. මම මුලින්ම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට කුරුඳු, කරාඹු නැටි, එනසාල් ටිකක් එකතු කරගත්තා. ඒ ටික දාලා බැදීගෙන එනකොටම කෑලි මිරිස් ටික එකතු කරගන්නවා. ඒ ගමන්ම රසාණු, උම්මලකඩ ටිකකුත් එකතු කරලා හොඳින් මේක මිශ්‍ර කරගන්න ඕන. මතක තියාගන්න මේක පිසගන්නේ ගොඩාක් අඩුම ගින්දරේ. මේ අමුද්‍රව්‍ය බැදුනට පිච්චෙන්න බෑ. කර රසක් එනවා එතකොට මේ බැදුමේ. පොඩිම පොඩි වෙලාවක් මේ අමුද්‍රව්‍ය ටික බැදෙනකොට මේකට මම සියඹල විෂ ටික එකතු කරගන්නවා. ඒ වගේම මේකට රසාණුව, සීනි, රසාණුව, ලුණු එකතු කර ගන්නවා. හොඳින් මතක තියාගන්න අපි ලුණු වලට, දෙල් පොතු වලට ලුණු එකතු කරලා තමයි බැදගත්තේ. ඒක නිසා පරිස්සමෙන් ලුණු එකතු කර ගන්න. දැන් මම මේ මිශ්‍රණය හොඳින් රත් වෙලා බුබුලු දාන පදමට එනකම් පිස ගන්නවා. මිශ්‍රණය බුබුලු දාගෙන එනකොට මම මේකට බැදගත්ත දෙල් පොතු ටිකයි බැදගත්ත ලුණු ටිකයි මිශ්‍ර කර ගන්නවා. දැන් මේ ටික හොඳින් කලවම් කරලා හොඳින් මිශ්‍ර කර ගන්න ඕන. අපි හදාගත්ත සියඹලා විෂ මිශ්‍රණය මේ දෙල් පොතු වල, ලුණු වල හොඳින් තැවරෙන්න ඕන. ඒක නිසා මෙය හොඳින් මිශ්‍ර කර ගන්න. මේ විදියට මිශ්‍ර කරගෙන ලුණු රස, ඇඹුල් රස, මිරිස් රස කොහොමද කියලා බලලා අඩුපාඩු තියෙනවා නම් එකතු කරගන්න. එහෙම එකතු කරගෙන මේක ටිකක් වියලි ගතියක් වෙනකන් අඩුම ගින්දරේ වරින් වර මිශ්‍ර කරමින් පිසගන්න. තෙල් ආහාරයට ගන්නෙ නැති කෙනෙකුට මේ බැද ගන්න අමුද්‍රව්‍ය ටික එයා ෆ්‍රයර් එකේ බැදලා පාවිච්චි කරන්න පුළුවන්. මේ සීනි සම්බෝලය කල් තියාගන්න පුළුවන් වියලි සීනි සම්බෝලයක් නිසා මෙහි තෙතමනය ගොඩක් අඩු වෙනකම් පිසගන්න ඕන. මේ විදිහට ටික වෙලාවක් පිසගද්දි සීනි සම්බෝලේ මෙන්න මේ වගේ කෑලි ඇලිලා එහෙම නැහැ. ගොඩක් තෙතමනයකුත් නැහැ.
දැන් මේ විදිහට පිසගත්ත සීනි සම්බෝලයට අන්තිමටම බැදගත්ත කරපිංචයි රම්පයි එකතු කරගන්න ඕන. මේ විදිහට එකතු කරගත්ත රම්ප කරපිංච ටික දැන් හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ විදිහට මිශ්‍ර කරගත්තට පස්සේ ලිප නිවලා මේක නිවෙන්න තියාගන්න ඕන. මේ හදාගත්ත සීනි සම්බෝලය දවසක් පරණ වෙන්න තියලා තමයි කෑමට ගන්න ඕන. මම එහෙම කිව්වේ මේ සීනි සම්බෝලය ගොඩක් රසවත් වෙන්නේ දවසක් පරණ කරලා ආහාරයට ගත්තමයි. මම මේ හදාගත්ත භාජනයෙම දවසක් පරණ වෙන්න තියලා තමයි හොඳින් මිශ්‍ර කරලා බෝතල් වලට දාගන්නේ. ඔයාලට පුළුවන් කැමති විදිහට මේක බෝතල් කරගන්න. මේ සීනි සම්බෝලය දවස් කිහිපයක් ශීතකරණයේ නොතබා ආහාරයට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජීවාණුහරණය කරලා සීල් කරගත්තේ නැති බෝතල්, සාමාන්‍ය විදිහට පුරවගත්ත මිශ්‍රණය සහිත බෝතල් මම දවසකට පස්සේ ශීතකරණයේ තියාගන්නවා. මේ හදපු විදිහට වඩා ටිකක් වෙනස් මම කලින් දාපු රෙසිපි එකත් මම ඔයාලට කියවලා බලන්න දාලා තියෙනවා. ඒ රෙසිපි එකේ ප්‍රමාණ ගන්න නැතුව ඔයාලට ඔයාලගේ රසානුව රෙසිපියට ප්‍රමාණ එකතු කරලා මේ සීනි සම්බෝලය හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ ඉතුරු වෙන දෙල්පොතු වලින් ඔයාලත් මේ සීනි සම්බෝලය හදලා රස කොහොමද කියලා කියන්නකෝ. ඔයාලා මේකට අමුද්‍රව්‍ය ගන්නකොට ඔයාලා කැමති ප්‍රමාණයට අමුද්‍රව්‍ය එකතු කරගන්න. එහෙනම් ඉතින් මේ වගේ අලුත් විදිහ අලුත් රෙසිපි එකක් අරගෙන මම ඉක්මනින්ම ආයෙත් දෙන්නම්කෝ. ඔයාලා හැමෝම පරිස්සමෙන් නිරෝගිමත්ව ඉන්න.